ලංකාවේ අධ්‍යාපනය ගැන මට පැහැදිලිම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මොකද මමත් පාසල් ගුරුවරියක්, ඒ වගේම විශ්වවිද්‍යාල බාහිර කතිකාචාර්යවරියක්. මම දන්නවා ලංකාවේ වසරකට 360,000ක් අම්මලා තමන්ගේ දරුවන්ට එක වසරට ඇතුල් කරගන්න පාසල් හොයන රටක් මේක. එතකොට මේ 360,000ක් අම්මලා දුක් විඳින රටක්. එතකොට දරුවන් වෙන් කරලා කාන්තාව වෙන් කරලා කතා කරන්න බෑ මේ රටේදී. අම්මලා කියන්නේ තාත්තලා එතන නැත්නම්. නෑ ඒක හරි. ඒක හරි. ඒක හරි. මම කියන්නේ මම දැන් මුලදිම කිව්වා. මම මුලදිම කිව්වා මේක අපි ඇත්තරම ගත්තම මේක කාන්තාවන්ට කියලා විශේෂ ගැටලුක් නෙමෙයි අපි කියන්නේ. අපිට මේ සමාජ ගැටලු වල ප්‍රකාශිත මුහුණුවර එළියට එන්නේ කාන්තාවන් හරහා. එතකොට මේ සමාජ ගැටලුවේ වැඩි කොටස ආර්ථික පීඩනය වේවා වෙනත් අධ්‍යාපන සෞඛ්‍ය ඕනෑම ප්‍රශ්නයකදී ඒ සමාජ ගැටලුවේ ප්‍රකාශිත මුහුණුවර වඩාත් නිවැරදිව එළියට දක්වන්න පුළුවන් වෙන්නේ අපි මනින්නේ මේ අද අපි කාන්තාවන් හරහා. එතකොට මේ මේ අධ්‍යාපනයේට 360,000ක් මේ අම්මලා සහ තාත්තලා දෙගොල්ලම පාසලක් හොයමින් ඉන්න රටක අපි කියන්නේ මේ දරුවන් පාසලක් හොයන්න අපි දේශපාලඥයන්ගේ පස්සෙන් යන්න සිද්ධ වෙනවා. ඇමතිවරුන්ගේ පස්සෙන් යන්න සිද්ධ වෙනවා. අපි කියන්නේ මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන. ඒ සියලුම ළමයින්ට අධ්‍යාපනයේ සම අයිතිය ලැබෙන අයිතියක් තියෙනවා. අපි දන්නවා මේ රටේ අපි සියලු දෙනාම පරිභෝජනය කරන හැම භාණ්ඩයකින්ම අපි හැම අපි පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා සියල්ලෙන්ම අපි මේ බදු ගෙවනවා. ඒකෙන් තමයි මේ රටේ ජාතික ධනය කියන එක නිෂ්පාදනය වෙන්නේ. ඒ හැදෙන ධනය සමසේ බෙදෙන්න ඕන. සියලු දෙනාට සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕන. ඒකෙදි කොළඹට එක විදියක් නැත්නම් ජාතික පාසල් වලට එක විදියක්, පළාත් සභා පාසල් වලට විදියක්, වෙනස් පාසල් වලට තවත් විදියක් කියන දේශපාලන පදනම් මත බෙන් කිරීම නෙමේ අධ්‍යාපනයේ සමායිතිය සියලු දෙනාට ලැබෙන්න ඕන. අපි දන්නවා සමා වෙන්නේ මේ දේශපාලනයේ සමායිතිය කොයිද බෙදෙන්න ඕන. ඔව් දේශපාලනයේ නියුක්තිය ක්‍රියාකාරී දේශපාලනයේ සමායිතිය 50 50 හිටියද පුතුමී කියන්නේ නෑ නෑ එහෙම නෙමෙයි දේශපාලනයේදී අපි කියන්නේ දේශපාලනයේදී කාන්තාවන්ට කෝටා එකක් නැත්නම් 50%ක් කාන්තාවෝ ලංකාවේ ඉන්නවා කියලා 50%ක් අවශ්‍යයි කියන එක නෙමෙයි ඇයි එහෙම නොකියන්නේ එහෙම නොකියන්න හේතුව තමයි මේක අපි දැන් අපි ගත්තොත් අපි එහෙම ගෝත්‍රවාදී මානසිකත්වයකට යනවා අපි හිතනවා අපි කාන්තාවන් වෙනුවෙන් වෙනම කාන්තාවෝ ඉන්න ඕන කාන්තාවන් වෙනම කාන්තාවන් ජනාධිපතිනියන් පිරිමියාවලුන් සඳහා වෙනම පිරිමි ජනාධිපතිනියන් එහෙම නෙමෙයි අපි කියන්නේ 50 50 ඉන්න ඕනේ නෑ කියන්නේ නෑ අපි කියන්නේ අපි කියන්නේ මේක සමාජය 50කුයි පිරිමින්ට 50කුයි නෙමෙයි මම කියන මං අහන්නේ. ඔව්. ලංකාවේ 50 50 කාන්තාව සහ පිරිමි ඉන්නවා නම් ඒ 50 50 නෝ වියොත්. ඔව් අපි දේශපාලනයේදී අපිට තියෙන්නේ මෙහෙම අපි කියන්නේ අපි කාන්තාව 50ක් ගත්තොත් ඒ 50ම සුදුසුයි කියන එක නෙමෙයි අපි කියන්නේ. පිරිමි අයවලුන් 50ක් ගත්තොත් ඒ සියලු 50 දේශපාලනය සඳහා සුදුසුයි කියන එක නෙවෙයි අපි කියන්නේ. අපි කියන්නේ ගැහෙනු පිරිමි ભેදයකින් තොරව සුදුසාය ආයුතුයි කියන එක. සුදුසු ප්‍රමාණය ආයුතුයි කියන එක. අපි පුද්ගල බද්ධව අපි හිතනවට වඩා සංකල්පයක් දිනවීම සඳහා කටයුතු කළ හැකි නම් අපි ප්‍රතිපත්තියක් දිනවීම සඳහා කටයුතු කළ හැකි නම් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැකි ඕනෑම අය පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි. ඒ ප්‍රතිපත්තිය කාන්තාවන්ට, දරුවන්ට, තරුණයන්ට මේ රටේ පිරිමින්ට සියලු දෙනාට සමාන වෙන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. මම අවසානයෙන් කියන්නේ අධ්‍යාපනයේදී දරුවන් විඳින දුක, දරුවන් මත සහ මේ කාන්තාවන් මත පැටවිලා තියෙන බර අනිවාර්යෙන් අපි නිදහස් කරනවා. අධ්‍යාපනයේ සමායිතිය ලබා දීම සඳහා එළඹෙන අගෝස්තු 17 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න කියලා අපි ජනතාවට කියනවා.